පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන තවත් උතුම් ශ්‍රේෂ්ඨ ගාථා රත්නයක් මාතෘකා කරගන්න. පාණිම් හිචේ වනෝ නාස්ස හරේය පාණිනා විසං නාබ්බනං විසමන්වේති නත්ති පාපං අකුබ්බතෝති කියන ගාථා රත්නය. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ කුක්කුට මිත්ත කියන වැදි පුද්ගලයා මූලික කරගෙන භික්ෂූන් වහන්සේලා ඇති කරගත්ත කතා බහකට පිළිතුරක් හැටියට. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජගහ නුවර සිටුපවුලි එක දුවක් හිටියා. මේ සිටුවරයාගේ දුවට බොහෝම සැප සම්පත් තිබුණා. බොහෝම සතුටුදායක සැපදායක ජීවිතයක් තිබුණා. දුවට තනියම වෙනම දාසියක් හිටියා. උඩුමහන් තලාවේ බොහොම නිදහසේ සැප සම්පත් අනුභව කරමින් තරුණ වියට ආපු මේ දුව එක දවසක් උඩුමහන් තලාවේ ඇරලා තිබිච්ච කවුළුවකින් මහ පාර දිහා බලාගෙන හිටියා. හදිසියෙම පින්නතුණි ඇගේ ඇහැට මුණ ගැහුණා. මෝ කීප දෙනෙක් මරාගෙන කරත්තයක පටවගෙන මස් විකුණන්න යන වැදි තරුණෙක් උඩුමහල් ඉඳලා බලාගෙන ඉන්නකොට දැක්කා. මේ වැදි මානවකයා දැක්ක ගමන්ම ඇගේ හිතේ ඔහු පිළිබඳව ලොකු කැමැත්තක් ඇති වුණා. බොහොම ඉක්මනට තමන්ගේ දාසියට කතා කළා. මේ සුළු මොහොතට කතා කරලා ඇයට කහවණුත් දුන්නා සතුටු කරවන්න. ඇයට කිව්වා ඉක්මනට ගිහිල්ලා ආංගර කරත්ත යන තරුණයාට කතා කරලා අහන්න ආපහු යන්න මේ පාරේ එනවද කියලා. එන වෙලාවත් අහගන්න කිව්වා. ඇය ඉක්මනට ගිහිල්ලා කරත්ත නතර කරවලා අර වැදි තරුණයාට කතා කරලා ඇහුවා ඔබ කීයට විතරද ආපහු එන්නේ කියලා. මේ පාරෙන්ම දෙන්නේ කියලා. ඔහු සඳහන් කළා අද තියෙන මස් ප්‍රමාණය හැටියට මට අද මේන්න බැරි වෙයි. රෑ වෙනකන් මස් විකුණන්න වෙයි. නමුත් කෙසේ වෙතත් මං හෙට උදේම පිටත් වෙනවා. හැබැයි මම ආපහු යන්නේ මේ පාරේ නෙමේ. මම වෙනත් පාරක තමයි යන්නේ කියලා යන පාර මොකද්ද කියලා කිව්වා. සිටු කුමාරිගේ දාසිය වහාම මාලිගාවට ගිහිල්ලා ඇයට ඒ කරුණ ඔහු සඳහන් කරපු හැටියටම සිහිපත් කළා. එතකොට හෙට උදේ තමයි ඔහු ආපහු යන්නේ වෙනත් මාර්ගයකින්. ඇය තමන්ගේ ඇඳුම් පැළඳුම් ආදී අවශ්‍ය නොයෙක් දේවල් පොදියක් හදලා සකස් කරගත්තා. පහුවදා උදේ පාන්දරම නැගිට්ටා. කිලිටු ඇඳුම් ඇඳගත්තා. සිටු මාලිගාවේ දාසියකගේ ස්වභාවයට සැරසිලා වතුර ගේන්න යනවා වගේ කලගෙඩියකුත් උකුලේ තියාගෙන ඇය අර තරුණයා එනවා කියලා කියාපු මාර්ගයේ දිහාවට පිටත් වෙලා ගියා. ගිහිල්ලා ඒ මාර්ගයේ ළඟ නතර වුණා. දැන් ඇය හොඳට වටපිට බලනවා විමසිල්ලෙන් ඔහු කොයි වෙලාවෙ එනවද. හදිසියෙම දැක්කා වැදි තරුණයාගේ කරත්තේ එනවා. කලගෙඩිය බිම දැම්මා. ඇය දැන් මේ කරත්තේ පිටිපස්සෙන් යනවා. ඒ වැදි තරුණයා දිගින් දිගටම තමන්ගේ පිටිපස්සේ එන මේ තරුණිය දැකලා කතා කරලා කොහෙද යන්නේ කියලා ඇහුවා.
මගේ පිටිපස්සෙන් නම් එන්න එපා කියලා කිව්වා. නමුත් ඒ කතා බහක් නැතුවම එනවා. නැවත නැවත එනකොට සඳහන් කළා මගේ පස්සෙන් එන්න එපා කියලා. ඒ සඳහන් කළා මම යන්නේ මගේ ගමන. මම යන්නේ මහපාරේ. ඉතින් මගේ ගමන මහපාරේ යනකොට ඔබ කොහොමද මට නතර වෙන්න කියලා කියන්නේ? කාරණාව ඇත්ත. ඔහු ආයෙත් පාඩුවේ කරත්තේ දැක්කගෙන යනවා. නමුත් ඔහුට තේරෙනවා මෑය ඉන්නේ මං පස්සෙමයි. නැවත නැවතත් ඇයට සඳහන් කළා එන්න එපා කියලා. අවසානයේ කල්පනා කළා දිගින් දිගටම පස්සෙන් එනවා. තමන් පස්සෙන් එන වාසනාවට පහින් ගහන කෙනෙක් නෑ. එහෙම හිතලා ඇය කරත්තෙට ගොඩ කරගත්තා. ඇය ගෙදර ඉක්කරගෙන ගියා. ඇය තමන්ගේ අඹුව කරගත්තා. ඔහුට දාව ඇයට පුත්තු හත් දෙනෙක් ලැබුණා. පුත්තු හත් දෙනාම තරුණ වයසට එනකොට තාත්තගේ රස්සාවම පුරුදු වුණා. තාත්ත කරන්නේ දඩයන් කරන එක. පුතාලා ඒ සඳහා නිතර යෙදුනේ නැතත් තාත්තගේ කටයුතු වලට ඕන තරම් උදව් කරන්න ඇති. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන එක මොහොතක භාග්‍යතුන් වහන්සේට මේ වැඩි තරුණයාගේ වැඩි පවුල කරුණා නෙතට මුණ ගැහුණා. මොහුගේ නම කුක්කුට මිත්ත. දරු හත් දෙනෙක්ගේ තාත්ත කෙනෙක් කියලා කියන්නේ දැන් තරුණ වයස බොහොම පහව ගිහිල්ලා. මවුන්ට බෙහිට වෙන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා. මොකද භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනොත් මේ වැඩි පිරිස සෝවන් වෙනවා. සංසාරි බොහොම පින් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ වැද්දා හදලා තියෙන උගුල් ළඟට වැඩම කළා. ඔව් උගුල් විශාල ප්‍රමාණයක් හදනවා. වැඩම කරලා පිළිතුරු එදා එකම උගුලකවත් සතෙක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ උගුල් තිබ්බ තැන්වල භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සටහන තිබ්බා. පහුවදා උදේ වැද්දා උගුල් ටික බලන්න යන්න ලෑස්තියි. වැද්දාගේ බිරිඳ ඒ ගමනට අවශ්‍ය වෙන පිහිය ඒ වගේම දැල්ලාම් පන්න මස් කපලා දාගන්න අවශ්‍ය උපකරණ මේ සියල්ලම සකස් කරලා දුන්නා. උගුල් හදන්න යනකොටත් දෙනවා. උගුල් බලන්න යනකොටත් අවශ්‍ය දේවල් දෙනවා. ඔහු ඒ ටිකත් අරගෙන කැලේට ගියා. හැම උගුලකම බැලුවා කිසි උගුලක සතෙක් නැහැ. කුක්කුට මිත්ත කල්පනා කළා කවුරු හරි නමුත් අද මගේ උගුල් වල හිටපු සත්තු නිදහස් කරලා තියෙනවා. දැන් මොහුට හරි කේන්ති. තව ටිකක් විපරමෙන් බලනකොට භාග්‍යතුන් වහන්සේ තියලා තිබුණ සිරිපා සලකුණ දැක්කා. ඔහු කල්පනා කළා මේ සලකුණ සත්තු නිදහස් කරපු කෙනාගේ සලකුණ. ඔහුගේ අඩි සලකුණුයි මේ තියෙන්නේ. මුණ ගැහුනොත් නම් මරලම දානවා වගේ හිතුවා. කැලේ එහෙම සැරිසරනකොට පින්නතුනි ගහක් මුල අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. වැද්දා එකත් එකටම කල්පනා කළා මේ වෙන කවුරුවත් නෙමෙයි උගුල් වල හිටපු සත්තු ටික නිදහස් කරපු පුද්ගලයා තමයි ඉන්නේ. කේන්තිය හොඳටම වැඩි වුණා. ඊතලයක් අරගෙන දුන්නට යොදලා දුනු දිය ඇද්දා. භාග්‍යතුන් වහන්සේට විඳින්න. පින්නතුනි දුන්න ඇදගත්තාම බොහොම තදයි. ඊතලේ වේගෙන් විඳින්න අදින නිසා හරි තදයි. ඇද්ද මොහොතේම මුදා හරිනවා මිසක් ඇදගෙන ඉන්න ගියොත් හරි අමාරුයි. නමුත් උදුනු දිය ඇද්දා
ඊතලී මුදාහරින්නත් බෑ, දුන්න පාත් කරන්නත් බෑ. එහෙම ඇදගෙන ඉන්නකොට දරාගන්න බැරි වේදනාවක්, ඇටකොටු කුඩු වෙන්න තරම් වේදනාවක්. මොහුට නිකන් සිහිමූර්ජා වුණා වගේ වුණා. මේ දුන්න ඇදගෙන ඉඳලා කට ඇරිලා කෙලවැක් කෙරෙනවා. දාඩිය මුළු ශරීරෙම තෙමිලා පුතාලා ගමනක් ගිහිල්ලා ගෙදර ආවා. තාත්තා වෙනදා මේ වෙනකොට කරගන්න දෙයක් කරගෙන මසුත් අරගෙන ගෙදර ඇවිල්ලා බොහෝ වෙලාවට. අද තාත්තා තාමත් නැහැ. මේ පුතාලා අම්මගෙන් ඇහුවා, අම්මේ කෝ තාත්තා ආවේ නැද්ද? තව නෑ පුතේ, වෙනදා නම් එන්න වෙලා. කරදරයක්වත් වුණාද තාත්තට? ගිහිල්ලා බලලා එන්න කියලා. පුතාලා ටිකක් දුනු, තම තමන්ගේ දුනුත් අරගෙන පිටත් වුණා. හදිසියේ දැක්ක තාත්තා කාටද විදින්න දුනු දිය ඇදගෙන ඉන්නව. හතුරෙක්වත්ද කියලා මේ ඈත් ළඟට ගිහිල්ලා බලහම් වාගේ තුන හසේ වැඩ ඉන්නව. හත් දෙනාම දුනු දිය ඇදගත්තා. නමුත් දුන්න බාණ්ඩ බෑ. දුන්න මුදා හරින්නත් බෑ. තාත්තාට යම්සේ වේදනාවද දරුවන්ටත් එසේම වේදනාවයි. කටවල් ඇරිලා ක්ලාන්ත වෙලා වගේ කටින් කෙලවැක් කෙරෙනවා, තේරෙන්නේවත් නැහැ. බිරිඳ බලාගෙන හිටියා, බලාගෙන හිටියා. පුත්තුත් නැහැ, ස්වාමියත් නැහැ. මේ ඇයිට මොකක්ද මහ විපතක් වුණාද? පුතාලා හත් දිනාම විවාහකයි. බිරිඳවරුන්ට කතා කළා, ඒ කියන්නේ තමන්ගේ ලේලියන්ට, මගේ ස්වාමියත් නැහැ, උඹලගේ ස්වාමියුත් නැහැ. වනයේදී කරදරයක් වුණාද? ටිකක් හොයලා බලන්න යා. ලේලිවරු හත් දෙනත් එක්ක ඇයත් මගට බැස්සා. කැලේ ඇතුලෙන් ඇවිදගෙන ඇවිදගෙන යනකොට ඔවුන් දැක්ක කාට දෝ විදින්න දුනු දිය ඇදගෙන ඉන්න අට දෙනා. විමසිලිමත් වුණා කුක්කුට මිත්තගේ බිරිඳ. කාටද විදින්ද යන්නේ? ඇයි දැක්ක බුදුරජාණන් වහන්සේ. ඇයි තමන්ගේ අත් දෙක අරන් ඔළුව උඩ තියාගත්තා. හිස දෑතින් බදාගෙන, අනේ මගේ පියාණන් නොනසව්, අනේ මගේ පියාණන් නොනසව් කියලා කෑ ගැහුවා. ක්ලාන්ත වෙලා වගේ හිටපු කුක්කුට මිත්තට යන්තමට බිරිඳගේ හඬ ඇහුණා. මගේ තාත්තා නොනසව්, මගේ තාත්තා නොනසව් කියලා කෑ ගහනවා. කුක්කුට මිත්තට හිතෙනවා, ඇත්තටම මේ විදින්න ලෑස්ති වෙන්නේ මගේ මාමණ්ඩිටද? ද කුක්කුට මිත්ත කවදාවත් මාමණ්ඩි දැකලා නැහැ. සිටු දුව සිටු ගෙදරට හොරෙන්නේ තමන් එක්ක ආවේ, මාමණ්ඩි දැකලා නැහැ. සිටු ගෙදර අයත් හිතලා තිබුණේ අය මැරෙන්න ඇති කොහේ හරි ගිහිල්ලා. ඇය වෙනුවෙන් දන් දීලා පින් අනුමෝදන් කළා. එහෙමත් කරලා තිබුණා. පින්නතුනි, දරුවොත් කල්පනා කළානේ මේ දුනු දිය ඇදගත්තේ අපි මුත්තනුවන්ටද, නැත් අපි සීයටද? බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇයි බුදුරජාණන් වහන්සේට වැඳලා සමාව ඉල්ලුවා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨානය අත්හැරියා. ලෞතුරා භාග්‍යතුන් වහන්සේ ජීවිතක්ෂයකට පත් කරන්න පුළුවන් කිසි කෙනෙක් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ නැති බව අපි පින්නතුන් දන්නවා. සියලු දිනාම දුනුදී දුනු ඊතල පසෙක දැම්මා. බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. කරුණු කාරණා පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළා. කුක්කුට මිත්තගේ බිරිඳ හැර අනික් 15 දෙනාම සෝවාන් වුණා. බිරිඳ හැර අන් අය සෝවාන් වුණා කියලා කිවි. පින්නතුනි, කුක්කුට මිත්තගේ බිරිඳ එදා කුක්කුට මිත්ත තරුණයාගේ පස්සෙන් එනකොට සෝවාන් වෙලයි හිටියේ. ඇය ලාබාල අවදීම භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වෙලා හිටියේ. සෝවාන් වුණා කියලා කාමච්ඡන්දේ නැත්තටම නැති කරලා නෙමෙයි. ඒ නිසා කාමසිතුවිලි එනවා.
ඒ නිසයි ඇය ඔහු සමග ගියේ. ඇය ඔහු සමගම එන්න ඔහු දැක්ක ගමම්ම ඔහු පිළිබඳව ආදරයක් ඇති වෙන්න. තවත් සංසාරේ පුරුද්දක් තියෙනවා. ඒ කාරණාවත් අපි සාකච්ඡා කරමු. ඇය තමන්ගේ ස්වාමියා ඇතුළු පුතුන්ට කිව්වේ, අනේ මගේ පියාණන් නොනසව් කියලා. ඇයි ඇය පියාණන් කියලා කිව්වේ? පින්නතුනි, මේ සංසාරේ තෙරක් පරක් නෑ, දුකේ සීමාවකුත් නෑ. පරම දුක්ඛිතයි නිමක් නැති මහසසර. මේ භයානක සංසාර සාගරයෙන් ඔබයි මමයි එතර කරන්න බුදුරජාණන් වහන්සේ තරම් කටයුතු කරපු වෙන කිසි කෙනෙක් නැහැ. අපේ නිවන වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ කොයි තරම්නම් දුක් විඳලා තියෙනවද? ඒ දුක් කන්දරාව අපිට කවදාවත් හිතලා ඉවර කරන්නවත් බෑ. අපි එක්කෙනෙක් වෙනුවෙන් විඳලා තියෙන දුක අසීමාන්තිකයි. සංසාරේ ලෞතුරා බුද්ධත්වයේ හොයාගෙන ඒ තරම් කැපකිරීම කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අහිංසක ලෝක සත්වයාට භයානක සසර ගැන තොරතුරු කියලා දීලා මේ සංසාර සාගරෙන් එතර කරවන්න ඕන තරම් කරුණු පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේට මනාව කීකරු වෙලා බුදුන් සරණ ගිහිල්ලා නිවැරදිව සිල් ආරක්ෂා කරලා මනාව භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයෙන් සෝවාන් කියන ආර්ය මාර්ගඵලය ලබා ගත්තායි බුදුරජාණන් වහන්සේ දැක්කේ තමන්ගේම පියාණන් හැටියට. මහරහතන් වහන්සේලා හැඳින්වුවේ බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදමඩලින් උපන් පුත්තු හැටියට. ධර්මයේ සඳහන් කරන්නේ එහෙම. එනම් මේ ආර්ය ශ්‍රාවකයෝ ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව ලබන් ඉතාම සුදුසුකම් ලබලා ඉන්නේ. මනා නිර්මල සීලයක පිහිටලා ඉන්නේ. එවන් අය දැක්කහම ආර්යයන් වහන්සේලාට ඇති වෙන්නේ සතුටක්. අපේ පින්නතුන්ට මතක ඇති උත්තරාවගේ ඇඟට සිරිම උණු තෙල් වක් කරනකොට, උත්තරාවගේ දාසියෝ සිරිමට හොඳටම පහර දෙනකොට, උත්තරා ගිහිල්ලා දාසියෝ පසෙකට කරලා සිරිමව බේරගෙන උණුදිය ගෙනල්ලා ඇගේ ශරීරයේ තවලා ඇසුවපත් කරනකොට ඇයට කල්පනා වුණා, මම කළේ ලොකු වරදක් කියලා. උත්තරාගේ සත්කාරයෙන් පස්සේ සිරිම උත්තරාගෙන් සමාවෙල්ලුවා, නැගිනී මගෙන් වෙච්ච වරදට සමාවෙන්න කියලා. පින්නතුනි, ඒ වෙලාවේ උත්තරා සඳහන් කළේ, ඔබ මගෙන් සමාව ගත්තට වැඩක් නැහැ. ඔබ සමාව ගත යුත්තේ මගේ තාත්තගෙන් කියලා. සිරිම සඳහන් කළා, එහෙනම් මම පුන්න සිටුවරයගෙන් සමාව ඉල්ලගෙන එන්නම් ගිහිල්ලා. සඳහන් කළා සිරිමා, පුන්න සිටුවරයා මගේ පංචස්කන්ධය පෝෂණය කරපු තාත්ත විතරයි. ඔබ සමාව ගත යුත්තේ තාත්තගෙන් නෙමෙයි, මගේ හැබෑම තාත්තගෙන් සමාව ගත යුතුයි. මෙතන උත්තරා හැබෑම තාත්ත කියලා කියන්නේ මම සංසාරෙන් එතර කරවන්න මග හදපු තාත්තට. අම්මට තාත්තට ඥාතීන්ට කරන්න බැරි දෙයක් මම වෙනුවෙන් කරපු තාත්තා තමයි බුදුරජාණන් වහන්සේ. අපිත් කියනවා බුදු පියාණෙනි කියලා. අපිත් කියනවා බුදු මෑණියනි කියලා. සංසාරේ ඔබත් අසරණයි, මමත් අසරණයි, ඔබත් අනාතයි, මමත් අනාතයි, ඔබේ මව්පියොත් ඔබේ ගුරුවරුත් මගේ මව්පියොත් මගේ ගුරුවරුත් මේ සංසාරේ අනාතයි අසරණයි. පිහිටක් නෑ අපිට. කලාතුරකින් ලෝක සත්වයාට අසරණ ලෝක සත්වයාට පිහිට වෙන්නේ
පහළ වෙන මහා කරුණා නිධානයකටයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඔබ අපි හැමෝගෙම එකම සරණ පිහිට ආරක්ෂාව භාග්‍යතුන් වහන්සේ. මේ සසර දුකෙන් එතර වෙන හැටි කියලා දුන්නේ උන්වහන්සේ. වෙන කවුරු මේ දේවල් කියන්නේද? වෙන කවුරු සසර ගැන අපිට අවබෝධ කරවන්නේද? උත්තර සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ සමාව දුන්නොත් මම ඔබට සමාව දෙන්නම් කියලා. එතනත් භාග්‍යතුන් වහන්සේට උත්තරා දේවියත් සිහිපත් කළේ පියාණන් කියලා. පින්නතුනි දැන් භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා කුක්කුට මිත්‍ත වැදි පුද්ගලයා ඇතුළු වැදි තරුණයෝ 7 දෙනත් සෝවාන් වුණා. ඔවුන්ගේ බිරින්දෑවරුත් සෝවාන් වුණා. ඔවුන්ගේ අම්මා, ඔවුන්ගේ නැන්දම්මා, කුක්කුට මුත්තගේ බිරිඳ ඔවුන්ට කලින් සෝවාන් වෙච්ච කෙනෙක්. පින්නතුනි එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් සෝවාන් වෙලා හිටියනම් කුක්කුට මිත්තගේ බිරිඳ සෝවාන් ආර්ය ශ්‍රාවකයෝ අල්ප මාත්‍ර වූ වරදක්වත් කරන්නේ සිල් කඩාගන්නේ නැහැ. වරදක් කරන්නේ නැහැ කියලා කියහම සිල් කඩාගන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. කිසිසේත්ම පන්සිල් උල්ලංඝනය කරන්නේම නැහැ. සෝවාන් උත්තමයා එහෙමයි. යම් තැනක යම් කෙනෙක් කතා කළොත් සෝවාන් අය අතින් පන්සිල් කැඩෙනවා කියලා, ඒක බුද්ධ ධර්මයේ නෙමෙයි, ඒක වෙනත් ආගමක්. සෝවාන් ආර්යයන් වහන්සේගෙන් පංචශීලයේ කිසිසේත් උල්ලංඝනය වෙන්නේ නැහැ. නමුත් මෙතනදී කෙනෙකුට මේ කාරණාවට තර්කයක් ඉදිරිපත් කරන්න පහසුයි. වැද්දෙකුට දැල් ආම්පන්න පිහිය ආදිය දෙනවා නම් ඇය පෞරස් කළා නෙමෙයිද කියලා. පින්නතිනි මෙය කලේ තමන්ගේ ස්වාමි පුරුෂයාට තමන්ගෙන් විය යුතු යුතකම සම්පූර්ණ කරපු එක. ස්වාමියාගේ කාර්යයෙන් ඇයට වැඩක් නැහැ. ස්වාමියාට උදේට පිහිය මුවහත් කරලා දෙන්න ඕනේ. ස්වාමියාට හවසට දැල්, උගුල් අටවන නූල් මේ ආදී නොයෙක් දේවල් දෙන්න ඕනේ. ඒ සියල්ල ඇය නොපිරිහෙලාම ඒ වෙලාවට අවශ්‍ය පරිදි සම්පූර්ණ කරනවා. නමුත් පාප චේතනාවක් ඇය ළඟ ඇත්තෙම නැහැ. ඔහුට පිහිය මුවහත් කරලා දුන්නේ ඔහුට අවශ්‍ය නිසා. නමුත් ඒ පිහියෙන් කළ යුතු කාර්යය ගැන ඇය කල්පනා කරන්නේ නැහැ. ඒ කරන කාර්යයෙන් ඇයට ඇති වැඩකුත් නැහැ. මේ දැලෙන් ඔහු මොකද කරන්නේ කියන කාරණාව ඇයට වැඩක් නැහැ. ස්වාමියාට දැල දෙන්න ඕන එච්චරයි. මේ කාරණාව පින්නතුනේ භික්ෂූන් වහන්සේලත් දැනගත්තා. භාග්‍යතුන් වහන්සේ දා පිණ්ඩපාතේ වැඩම කරලා එන්න වෙලා ගියහම ආනන්දයන් වහන්සේ ඇහුවා, "ඇයි ස්වාමීනි අද ප්‍රමාද?" ආනන්ද, "මම කුක්කුට මිත්තට පිහිට වෙන්න ගියා." භික්ෂූන් වහන්සේලත් කාරණාව දන්නෝ. දැනගෙන ධම් සභාවේ සාකච්ඡා කළා. කුක්කුට මිත්තගේ බිරිඳ සෝවාන් වෙලා නම් පුතජන භික්ෂුන් වහන්සේලා කතා කරනවා කොහොමද වැද්දෙකුට අවශ්‍ය දඩයම් උපකරණ ටික දෙන්නේ කියලා. ආන් ඒ වෙලාවේ තමයි අපේ භාග්‍යතුන් වහන්සේ අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නේ දේශනා කොට වදාළේ. පානිම් හිචේ වනෝ නාස හරේය පානිනා විසං නාබ්බනං විසමන් වේති නත්ති පාපං අකුබ්බතු. අත්ලෙහි වනයක් නොවන්නේ නම් අත්ලෙන් විස ගත්තත් විස අතෙහි වනයක් නැති පුද්ගලයාට අනුව නොයි. විනතිනි අපේ අතේ අත්ලේ තුවාලයක් තියෙනවනම් තුවාලේ සහිත අත්ලට විස වක්කර ගත්තොත් ඒ විස ඒකාන්තයෙන් ශරීරගත වෙනවා. අතේ තුවාලයක් නැත්තම් අපි විස වක්කර ගත්තට ශරීරගත වෙන්නේ නැහැ. ඒකයි මේ ගාථාවෙන් කියන්නේ. එහෙමනම් කුක්කුට මිත්තගේ බිරිඳගේ හිතේ
පස්පව් කරන චේතනාවක් නැති නිසා ඔහුට ආම් පන්න දුන්න කියලා ඇයට පව් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලි කළා, නත්ති පාපං අකුබ්බතු, පව් නොකරන්න හුට පව් නැත්තේය. අත්ලෙහි වනයක් නැති කෙනෙකු අතට ගත් විස ඔහු සිරුර තුළට කාවැදී නොයන්නාසේ පව්කම් නොකරන්නෙකු පව්කම් කරන්නෙකු අතට දුනු හි උල් දැල් ආදිය සතුන් මැරීමට ගන්නා උපකරණ දෙන ලද්දේ, නමුත් ඒ දුන්න පුද්ගලයා පව්කම් නොකරන බැවින් ඔහුගේ සිත තුළ අකුසල චේතනාවක් පහළ වීමක් නැති බව. එහෙයින් ඔහුට පවෙක් නොවන්නේය. පවක් නොවන්නා තැනැත්තහුට පවක් නැත කියලා දේශනා කොට වදාලා. පින්නතුනි, ඔබ මම වගේ පෘතජ්ජන මනසක් තියෙන කෙනෙක් මේ කාරණාව හිතන්න ගියාට අපිට සම්පූර්ණයෙන්ම වැටහිද දන්නේ. මේ වැඩේ අපි කරන්න ගියා නම් සම්පූර්ණ අකුසලයෙන් මිදිලා අපිට කුක්කුට මිත්තගේ බිරිඳ කරපු වැඩේ කරන්න පුළුවන්ද කියන කාරණාවත් හරි සංකීර්ණයි. නමුත් අමතක නොකළ යුතුයි, කුක්කුට මිත්තට උපකරණ ටික දෙන්නේ ඔබයි මමයි වගේ පෘතජ්ජන කෙනෙක් නෙමෙයි, සෝවාන් ආර්ය තැනැත්තියක්. ඇයට යම්සේ හිත දමනය කරගත හැකිද, ඇයට යම්සේ හිත වාවාගෙන පාලනය කරගත හැකිද, ඇයට කළ හැකි ප්‍රමාණය ඔබටත් මටත් කළ නොහැකි නිසා මේ කාරණාව සම්බන්ධයෙන් නොයෙක් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්, නොයෙක් මතිමතාන්තර ඉදිරිපත් වෙන්න පුළුවන්, නොයෙක් සිතුවිලි ඇති වෙලා නොයෙක් සිතුවිලි කියන්න පුළුවන්. නමුත් පින්නතුනි මතක තියාගන්න, ශ්‍රේෂ්ඨ ආරි ශ්‍රාවිකාවකගේ ක්‍රියාකලාපයක් එතන තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා අහපු ප්‍රශ්නෙත් ඕකයි, කොහොමද කුක්කුට මිත්තත් ඔහුගේ දරුවනුත් ඔහුගේ ලේලියොත් මේ පව් කරන වැදි පවුලේ ඉඳගෙන සෝවාන් වුණේ කියන කතාව. අපේ භාග්‍යතුන් වහන්සේ අතීත ආවර්ජනාවක් කළා, පෙර කුසල කර්මයක් භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරලා පෙන්වුවා. සසර පින් කරන එක කොච්චර වටිනවද, එක මොහොතක් නමුත් භාග්‍යතුන් වහන්සේට අවවාදීට කීකරු වෙන එක මොන තරම් ශ්‍රේෂ්ඨද, එක විනාඩි පහක් නමුත් දවසකට භාවනාවකට වාඩි වෙනවා නම්, මං කියන්නේ විනාඩි පහක් ඇති කියන එක නෙමෙයි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිසා, සිත සංවර කරගත යුතු නිසා භාවනාවක් අවශ්‍යමයි කියලා හිතලා මානසික සංවරය උදෙසා විනාඩි පහක් භාවනා කළත් ඒ අකුසල කර්මය, ඒ කුසල කර්මය මම අත්හරින්නේ නැන්නේ. ඉතාම සුළුයි කියලා හිතන්න එපා කියලා සඳහන් කළේ කුසල්. තා සුළු කුසලයේ නමුත් මේ සංසාරේ මට සැප විපාක ගෙනල්ලා දෙනවා. මහණෙනි, සසර යම් සත්වයෙක් සැප බලාපොරොත්තු වෙනවා නම් ඔහු විසින් කළ යුත්තේ කුසල්ය. මහණෙනි, මේ ලෝකේ පින නැත්තම් කුසලය කියලා වචනයක් ඇද්ද? ඒ කියන්නේ සැපේට නමක්. භාග්‍යතුන් වහන්සේ මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කළේ. අතීත කතාවක් මතක් කළා කියලා මම සිහිපත් කළා. කුක්කුට මිත්ත කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ පිටිසර ගමක ඉපදිලා දුප්පත්ව මුදල් හම්බ කරගත්ත තරුණෙක්. බොහොම වෙහෙසිලා මුදල් හම්බ කළේ, බොහොම දුක් විඳලා මුදල් හම්බ කළේ, නොකා නොබී වගේ ඉතුරු කරලා හම්බ කරගත්තේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා ධාතුන් වහන්සේ තැන්පත් කරලා එක චෛත්‍යයක් හැදුවා.
ඒක ඝන වූ මහා ධාතුන් වහන්සේ නමක්. ඒ චෛත්‍ය බඳිනකොට සිරියල් කියන ගල් වර්ගය මං හිතන්නේ මාණික්ක විශේෂයක්. අඹරලා තල තෙල් වලින් අනලා ගඩොල් කැට වගේ හදලා ඒක පුච්චලා රන් ආලේප කරලා මේ ගල් වලින් චෛත්‍ය මුලින් බැඳා. සිරියල් වලින් රන් ආලේපිත සිරියල්. ඊට පිටපැත්තෙන් එක ගලක් කහවණු ලක්ෂයක් වටිනවා. තනි ක්‍රම රත්තරන් ගඩොල්. ගඩොලක වටිනාකම කහවණු ලක්ෂයක්. මුළු චෛත්‍යෙම පිටපැත්තෙන් එවන් රන් ගඩොල් වලින් බැඳා. චෛත්‍යයේ කටයුතු නිමා වෙනකොට විශාල මුදලක් වේදා. ඒ ගලක් ලක්ෂයක් කහවණු ලක්ෂයක්. චෛත්‍ය හදාපු පිරිස කතා කළා ධාතුන් වහන්සේලා තැන්පත් කරන උත්සවයට විශාල මුදලක් වුණේ. කවුරුවත් කෙනෙක් ඉඳීද මේ මහ පිංක මේ නායකත්වයේ බාරගන්න කියලා. පින්නතුනි මේ කතාවේ ආරංචි පෙතිරිලා ගිහිල්ලා අර පිටස්තර ගම්බද දුකසේ ධනෙ හරිහම්බ කරපු ඒ තරුණයාට ඒ ආරංචිය ගියාට පස්සේ ඔහු මේ පින්කම සඳහා කහවණු කෝටියක් මුදලින් ලබලා දුන්නා. පින්කමේ ප්‍රධානත්වය මම ගන්නවා කියලා හිතලා කහවණු කෝටියක්. මිනිසුන්ට හරි සතුටුයි. මිනිසු කතා කළා ගම්බද අහිංසක මිනිහෙක් කහවණු කෝටියක් අපිට දෙනකොට අපේ නගරේ ඉන්නවා මහ සිටුවරේක්, ඔහු අපිට කීයක්වත් දුන්නේ නැහැ කියලා. සිටුවරයාට චෝදනා මුඛයෙන් කතා කළා. මේ සිටුවරයා මිනිසු තන තන තමන්ට චෝදනා කර කර කතා කරන බව ආරංචි වෙලා චෛත්‍ය පින්කමේ මූලිකත්වය ගන්නවා කියලා හිතලා කහවණු කෝටි දෙකක් දුන්නා. අර තරුණයාට ඒක ආරංචි වුණා ගම්බද ගැමි පුජ්‍යලයාට. ඔහු කෝටි තුනක් දුන්නා. අනික් පුජ්‍යලයා ඒක ආරංචිලා කෝටි හතරක් දුන්නා. තමන්ගේ මුදල හතරක් කළා. ගම්බද පුජ්‍යලයා කල්පනා කළා මගේ මුළු ධනස්කන්ධයම කෝටි නමයක්. මොවුන් දැන් කෝටි පහක් කෝටි හයක් කෝටි හතක් කෝටි අටක් වෙනකන් වියදම් කළා. දෙන්න දෙමාරුවට. කල්පනා කළා මට දෙනවනම් තව තියෙන සුළු මුදලයි. නමුත් මේ සිටුවරයා නිදන්ගත කරපු ධනේ විතරක් කෝටි 40ක් තියෙනවා. තවත් නොඑක් අයට ණයට දීපු මුදල් සීමාවක් නැහැ. ධන දහන්නේ උපයන්නත් බොහෝ මුදල් වියදම් කරලයි තියෙන්නේ තවත් ධනෙ උපදිනවා. මොහොත් එක්ක තරඟෙට මුදල් දීලා මට දිනලා මේ පින්කමේ ප්‍රධානිය වෙන්න බෑ. ඒක නිසා මමත් මගේ බිරිඳත් මගේ දරුවොත් සදහටම භාග්‍යතුන් වහන්සේගේ චෛත්‍යයට අපි කැප වෙනවා. සදහටම චෛත්‍යයේ දාසයෝ වෙනවා කියලා මේ සඳහන් කරන්නේ. එහෙම පොරොන්දුවක් දුන්න මිනිස්සුන්ට නිසු හැම තැනම කතා කළා සල්ලි නම් කොච්චර හොයන්න බැරිද. නමුත් පවුල පිටින් සෑයට දාස වෙන්නේ කවුද කියලා. එහෙම කෙනෙක් නම් නැති නිසා පින්කමේ ප්‍රධානියා ඒ පිටිසර ගම්බද පුද්ගලයාම වුණා. ධාතුන් වහන්සේ තැන්පත් කරලා චෛත්‍යයේ කටයුතු නිමා කළා. මේ පිරිසේතන ඉඳලා සෑමලුව අමදිනවා. සෑමලුව පිරිසිදු කරනවා. සෑය ආරක්ෂා කරනවා. සෑය පිරිසිදු කරනවා. මෙන්න ඒක දේවල් කරමින් චෛත්‍යයට දාස වෙලා ඉන්නවා. කාලයක් එහෙම කටයුතු කළා. පින්නතුනි මිනිසු කල්පනා කළා පින්කමේ ප්‍රධාන තැන අරගෙන සෑයට දාසයෝ බවට පත් වෙලා දාසකමින්ම මහ සෑය ළඟ වැඩේ. නමුත් අපි මේ අය නිදහස් කරමු.
දාසය දෙනෙක් සෑට දාසය වෙලයින්නේ. පිටිසර පුද්ගලයයි ඔහුගේ බිරිඳයි, පුත්තු හතක් ඔහුටත් හිටිය, පුත්තු හතයි ලේලියෝ හතයි. එතන 14යි අම්මයි තාත්තයි දාසේ. මිනිස්සු මේ දාසේ දෙනාගේ බරට කහවනු එකතු කරලා ඒ කහවනු සෑයට පූජ කරලා අර දාසේ දෙනා දාසභාවයෙන් විදිව්වා. පින්නතුනි, චෛත්‍ය රාජයාට කරපු උපකාරය මෙන්න මේ නිසා. මේ දාසේ දෙනෙක් පවුලේ මැරිච්ච කෙනා දිව්‍ය ලෝකෙ ඉපදුනා. බුද්ධාන්තරයක් දිව්‍ය සැපවින්ද අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. කුක්කුට මිත්තගේ බිරිඳ වෙලා රජගහනුවර සිටුවරයාගේ දුව වෙලා දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා සිටු පවුලේ උපදුනේ. එදා පිටස්තර චෛත්‍යයේ දාස වෙච්ච ගැමි පුජ්‍යලයාගේ බිරිඳමයි. කුක්කුට මිත්ත වෙලා ඉපදුනේ එදා චෛත්‍යයට මුලින් මුදල් දීලා පස්සේ සෑය වෙනුවෙන් කැප වුණ ඒ පිටිසර ධනපතියමයි. ඔහුගේ බිරිඳ දෙව්ලොවෙන් චුත වෙලා මනුලව ඇවිල්ලා රජගහනුවර සිටු පවුල ඉපදිලා තරුණ වයසට ඇවිල්ලා කුක්කුට මිත්තත් එක්ක විවාහ වුණා. කුක්කුට මිත්ත එදා මස් ටිකක් අරගෙන කරත්තේ යනකොට දැකපු පළවෙනි දවසේම ඔහු ගැන මහා ආදරයක් ඇති වෙලා පහුවදාම සිටු සැප සිටු මාලිගාවේ සැප සම්පත් අත්හැරලා ඔහුගේ බිරිඳ වෙලා යන්න තරම් හැඟීමක් ආවුනේ ඇති වුනේ අර සංසාර පුරුද්දින්ද. සසර පුරුදු හරියට ජීවිතවල තියෙන ඒවට උදාහරණ මූලාශ්‍ර ඕන තරම් ධර්මයේ තුල තියෙනවා. ඒ වැඩි තරුණයෙක් එක්ක විවාහ වුණාට පස්සේ පුත්තු 7 දෙනෙක් ඇයට ඉපදුනා. ඒ එදා චෛත්‍යයේ දාසකම් කරපු කාලේ පුත්තු 7 දෙනාම තමයි. ඒ කාලේ පුත්තු 7 දෙනාගේ බිරින්දෑවරු 7 දෙනා මේ කාලේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා වැඩි ගම අසල තැන් තැන්වල ඉපදිලා තරුණ වයසේ අර පුත්තුත් එක්කම විවාහ වුණා. සසර බැඳීමයි පුරුද්දයි එක්ක. එදා සෑයට කරපු උපස්ථානය, සෑය වෙනුවෙන් කරපු කැපකිරීම, ඒ ශ්‍රද්ධාව, ඒ කාලේ වන්දනා කර ලැබපු කුසලයේ සුගතියේ යවල මෙදත් එකට මුණගස්සවල මේ විදිහට සසර මග කෙරවල කරගන්න සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබපු හැටි අපේ බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කොට වදාලා. පෙර පින්කල අය, එකට පින් කරපු අය එකටම මුණගැහෙන බව අපිට කියාපාන තවත් සාක්ෂියක් මේ තියෙන්නේ. වින්නතිනි මහකප්පින මහරහතන් වහන්සේගේ චරිත කතාවිනුත් අපිට කියන්නේ ඒ කතාවම තමයි. තවත් නොයෙක් ධර්මකාරණා තුල පූර්ව භවයේ එකට පින් කරපු අය මෙදා එකට එකතු වෙලා තව තවත් පින් කරගත් අවස්ථා පැහැදිලි කෙරෙන තැන් මේ ධර්මයේ තුල බොහොම තියෙනවා. මහා කප්පින මහරහතන් වහන්සේගේ කතාව පැහැදිලි කරනවා. සසර එකට පින් කළ අය දෙව්ලොව ගියත් එකටම උපදිනවා, මනුලව එනකොටත් එකට එකතු වෙන්නම හමු වෙනවා කියලා. ඒක ඝන දේවපුත්‍ර නමින් එකට පින් කළ අය හඳුන්වලා තියෙනවා. මනුලව ඉපදුනත් කොහේ හිටියත් හොයාගෙන ඇවිල්ලා මුණ ගැහිලා මේ ජීවිතවලත් බොහෝම පින් කරනවා. එනම් පුණ්‍යවන්තයත් අපිව හොයාගෙන එනවා. පින්නතිනි අමතක කරන්න එපා, වෛරක්කාරියොත් අපි හොයාගෙන එනවා. ඉතාම හොඳින් ඉතාම ශ්‍රද්ධාවෙන් පින්කම් කරපු සමහර අය විවාහ වුණාට පස්සේ කුසල් කරන එකෙන් අයින් වෙනවා. ස්වාමියා පින් කරන්න හරි කැමති,
නමුත් බිරිඳ තමයි ලොකුම බාධාව. නිතර නිතර පින්කම් නිසා ගෙදර ඇතිවෙන ගැටුම නිසා පවුල් ජීවිතේ කඩාවැටෙන නිසා සමහර වෙලාවට පින් කරන එක නතර වෙන්න වෙනවා. බිරිඳ පින් කරන්න හරි කැමති, ස්වාමියාට ශ්‍රද්ධාව නැහැ, කුසල් කරගන්න බැරුව යනවා. ඒත් ප්‍රඥාවන්තයෝ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. උත්තරාදීවිගේ කතාවෙන් ඒ ගැනත් කියනවා. විවාහ වුණේ මිත්‍යා දෘෂ්ටික කුලයකට. මිත්‍යා දෘෂ්ටිකව පින් කරන්නේ. තාත්තට පණිවිඩයක් ඇරියා. මගේ ජීවිතේට මොකද්ද තාත්තේ මේ කළේ? වස්තු මාසෙ ගෙවිලා යන්න තව දවස් 15යි තියෙන්නේ. විවාහ වෙලා මෙහි ආපු දවසේ ඉඳලා භික්ෂුන් වහන්සේ නමක් දැක්ක දවසක් දන්නේ. බණක් අහපු දවසක් මතක නෑ විවාහ වුණාට පස්සේ. මේ උතුම් පුණ්‍යවන්ත වස්සානේ ගෙදර හිටියානම් කොයි තරම් පින් කන්දරාවක් කරගන්නවද? දැන් මාස දෙකමාරකටත් වඩා ගෙවිලා මට බැරි වුණා ඒක කරගන්න. දෙකමාරක් විතර ගෙවිලා පුණ්‍ය සිටුවරයට ලොකු සංවේගයක් ඇති වුණා. කහවණු 15000ක් යවලා දුවට කිව්වා, "දුවේ, මං කහවණු 15000ක් යවලා තියෙනවා. ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ ඉන්නවා සිරිමා කියලා ඉතාම ලස්සන රූපයක් තියෙන වෛශ්‍යාවක්. ඇය එක රාත්‍රියකට පිරිමියෙකුගෙන් කහවණු 1000ක් අය කරනවා. ඔබ ගාව කහවණු 15000ක් තියෙනවා. ඒක ඇයට දෙන්න. දවස් 15කට ඇය ඔබ සතු කරගන්න. ඔබ ඇය අඬ ගහගෙන ගිහිල්ලා ඔබේ ස්වාමියාට බාර දෙන්න. ඔහුට ඇයත් එක්ක දින 15ක් ජීවත් වෙන්න කියලා ඔබ පින් කරන්න කිව්වා." සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ද? තමන්ගේ ස්වාමියාට වෙන බිරිඳක් ගෙනල්ලා දීලා මම යනවා පින් කරන්න කියලා හිතන කෙනෙක්, මම යනවා දන් දෙන්න කියලා හිතන කෙනෙක්, මම යනවා සිල් ගන්න කියලා හිතපු කෙනෙක් පෘථජන ලෝකේ ඇද්ද? ඇති බවක් අහලා නැහැ. සිල් ගන්න ගියත් ගෙදර ගැන සැකෙන්, වන්දනාවේ ගියත් ගෙදර ගැන සැකෙන්, දන් දෙන්න ගියත් ගෙදර ගැන සැකෙන්. ස්වාමිවරුත් එහෙමයි, බිරිඳවරුත් එහෙමයි. ගෙදර ඉඳලා යම් පින්කමක් කළාද එළියට ගිහිල්ලා මහ පින්කම් කරන්න ගියාට මේ රාග නිෂ්ෘත සිත නිසා ගෙදර ගැනමම හිතනවා. ඊට වඩා කොච්චර වෙනස්ද මේ අය? එහෙනම් තමන්ගේ අවශ්‍යතාවයේ ප්‍රඥාව නිසා මොන බාධා තිබ්බත් කොහොම හරි කරගන්නවා. ඒ වගේ කාරණා හරි අපූර්වයි. මනාව හිතලා තේරුම් අරගෙන ශ්‍රද්ධාව ඇතුව සසර බය දැකලා සංසාර සාගරයෙන් එතෙර යන්න. අන් සියල්ල පසකදා කටයුතු කළ යුතුයි නේද කියන චේතනාව හැම වෙලාවෙම පින්නතුන ඇති කරගන්න ඕනේ. එහෙමනම් මේ ධර්ම කාරණාව තුළින් අපිට ජීවිතේට යොදාගන්න වටිනා උපදේශ රාශියක් තිබුණා. කතාවක් විතරක් අහලා මදි පින්නතුන. ඒ කාරණාව දිගේ හිතන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ කණින් අහලා අනික් කණින් පිට කරනවා කියන එක බණ ඇහුවා කියන එක නෙමෙයි. සියලුම කරුණු කාරණා දක්වලා මේ වාගේ ධර්ම දේශනාවක් කරන්නත් බෑ. බණ අහනවා කියලා කියන්නේ ටිකක් අහලා ඒ ඔස්සේ හුඟක් හිතන එකට. එනම් මේ කාරණා ටික ගොනු කරගෙන ඔබත් බොහෝ දේවල් හිතන්න, ඔබත් බොහෝ දේවල් තීරණය කරන්න, ඔබත් කළ යුත්තේ මොකක්ද කියන එක හිතන්න, කරන්නේ මොකක්ද, කළ යුත්ත මොකක්ද කියන එක තීරණය කරන්න. උතුම් බුද්ධාන්තරය නිතර නිතර සඳහන් කරනවා වගේ බොහෝ වරප්‍රසාද වලින් පිරීලා තියෙන්නේ. මිනිස්සු වරප්‍රසාද හොය හොය යන කාලයක් උපතින්ම ලැබුණ
වරප්‍රසාද ගැන මතක නැති කාලයක්. බුද්ධාන්තරයක්. බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ උපතක්. පින් රැස් කරනවා නම් පින් කරන්න තියෙන අපූර්ව කාලපරාසයක්. අපේ ජීවිත නිරපරාධ නිකරුණේ දැන් අවුරුදු 30 50 60 ගිහිල්ලා. නමුත් කල යුත්ත නෙමෙයි කරලා තියෙන්නේ. විය යුත්ත නෙමෙයි වෙලා තියෙන්නේ. අසරණයි. දිවි අනතුර කවදද කොතනද දන්නේ. යම් පුද්ගලෙක් අකුසලයක් සමග ජීවත් වෙනවද? ඔහු ඒ මුළු කාල පරාසය පුරාම යන්නේ නිරේ පැත්තේ. යමෙ කුසලයක් එක්ක ජීවත් වෙනවද? කුසල් එක්ක ජීවත් වෙන්න පටන් ගත්ත තැන ඉඳලා ඔහු යන්නේ නිවන පැත්තේ. එහෙමනම් අකුසලයක් එක්ක නිරේ පැත්තටත් කුසලයක් එක්ක නිවන පැත්තටත් යන මිනිස්සු දවසකට පැය 24යි. පින්නතුනි මේ පැය 24න් නිවන පැත්තට ගිහිල්ලා තියෙන්නේ පැය කීයද කියලා හිතලා බලන්න. විනාඩි කීයද කියලා හිතලා බලන්න. දවසේ කුසල් කිරුවේ කොච්චර කාලයයිද? දවසේ අකුසල් කිරුවේ කොච්චර කාලයයිද? සමහර කෙනෙකුට වෙනත් කුසලයක් තබා දවසකට විනාඩි 10ක් බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා බුදු ගුණයක් කියලා වඳින්න විවේකයක් නැහැ. ලෞකික සම්පත් ඔස්සේම නැහිලා අන්තිමට මොනවා හරි කාලා රැයට වැටලෙන් ඉඳා ගන්නවා. හෙට උදේ පාන්දරම නැගිටලා ආයෙත් අර ලෞකික කටයුතු ටික පටන් ගන්නවා. ඒ කටයුත්තේ යෙදිලා ඉන්න තැනම මැරිලා වැටෙන්න පුළුවන්. රෑ දවල් හම්බ කරපු කිසි දෙයක් අරන් නම් යන්නේ නැහැ. ඒ සියල්ල මෙලව ලෝකයට ඉතුරු කරනවා. මම ගෙනියන්න කරගත්ත කුසල කර්මයකුත් නැහැ. බලවත් අකුසල කර්මයයි තියෙන්නේ. වැඩියෙන් ගිහිල්ලා තියෙන්නේ නිරේ පැත්තට මිසක් නිවන පැත්තට නෙමෙයි. මං කිව්වේ එකයි දවසේ පැය 24ක් තියෙනවා. ඕනම් පැයක් බණක් අහයි එකත් හරියට අහන්නේ. නොඑක් වැඩ කරන ගමන් තමයි බණ අහන්නේ. අහනවා නෙමෙයි එතකොට ඇහෙනවා. එහෙම බණ අහලා ආනිසංස හොයන්න බෑ. කුසල් සම්පූර්ණ කරන්න බෑ. පින්නතුනි වැඩි කාලයක් කුසලයට යොදන්න. ඒ තමයි ඔබේ ධනය. ඒක තමයි ඔබට අරන් යන්න පුළුවන් ධනය. ඒකට මහන්සි වෙන්න. ඒ කටයුත්ත පූර්ණේ කරගන්න. මැරෙනකොට සතුටින් මැරෙන්න පුළුවන් හිඟන්නේ යාචකයෙක් වගේ නෙමෙයි. එදාට ඔබට මැරෙන්න වෙන්නේ මහ ගජ පොසතෙක් විදිහට. පොහොසත් මිනිහෙක් නම් කොතන ගියත් දුක් විඳින්නේ. ආතේ හොඳට සල්ලි තියෙනවා. ඔබට මෙලව ලෞකික රුපියල් කොළ නැති වුණාට මහවිශාල කුසල කර්මයක් තියෙන නිසා ධන කුවීරයෝ නිරය පැත්තට හැරිලා යනකොට යන්තම් එහෙම් මෙහෙම් කාලා පින් රැස් කරගත්ත ඔබ සුගතියෙන් සුගතියට යනවා. භාග්‍යතුන් වහන්සේගේ සෑයට දාසකම් කරලා මේ යයි ලබාපු ලාභේ දෙව්ලොවේ දෙව් සැප විඳලා බුද්ධාන්තරයක පහළ වෙලා සෝවාන් මාර්ගඵලයේ ලබා ගන්නත් ඒ කුසල කර්මයේ හේතු වෙනවා. බණ අහන ගමන් සෝවාන් වෙන්න. එහෙමනම් අදත් භාග්‍යතුන් වහන්සේ ජීවමානයි වගේ චෛත්‍ය රාජයන් වහන්සේලා බෝධීන් වහන්සේලා පිළිම වහන්සේලා හැම තැනම වැඩ ඉන්නවා. ජීවමාන බුදුරජාණන් වහන්සේට වගේ පුළුවන් හැම වෙලාවෙම උපස්ථාන කරගන්න. වඳින හැම වෙලාවෙම වඳගන්න. ඒ වන්දනාවත් අතිශ්‍රේෂ්ඨයි. සක්වල ගැබ පුරාම දන්හල් පිහිටවලා අතරක් නැතුව අවුරුද්දක් දන් දීලා කොයිතරම් කුසල කර්මයක් ලබයිද? ලෝකීය ජනතාවට දන් දීලා දේශනා කළා මොහොතක් මගේ ශ්‍රාවකෙක්
ආර්ය ශ්‍රාවකයෙකුට වැඳලා රැස් කරනවා නම් කුසලය. ඒ කුසලය හතරට බෙදලා එයින් එක පංගුවක් තරම්වත් අවුරුද්දක් මුළුල්ලේ ලෝකීය ජනතාවට දන් දීලා රැස් කරගන්න කුසලයේ වටින්නේ නැහැ කියලා. පින්නතිනේ එහෙනම් කිසිම මිලක් මුදලක් වැය වියදම් නොකර සදහැසිතින් ත්‍රිවිධ චෛත්‍ය ළඟ දන නමල වැන්දත් මොන තරම්නම් ලාභයක්ද? සසරින් එතර යන්න සසර සැපේ හොයන්න කොයි තරම් අවස්ථාවන්ද මේවයි වරප්‍රසාද කියලා කිවි. එයින් ප්‍රයෝජන අරගෙන මේ ජීවිතේ මොහොතින් අහිමි වෙන්න කලින් සසර සාගරේ තරණය කරන්න, සසර පරතර හොයන්න, සැප සහිතව ගමන් කරන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.